අදාපේ චිත්‍රපටිය තෝරාගත්ත ආරාධිතය සහ තෝරාගත්ත චිත්‍රපටිය සහ තෝරාගත්ත චිත්‍රපටියේ අධ්‍යක්ෂකවරයා කියන තුන්දෙනාම අතිශයින්ම සුවිශේෂයි. ඒකෙනුත් මම කියන්නේ කවුරු හරි ජර්මානු සිනමාව ගැන කිසියම් හැදෑරීමක් කරනවා නම් මම හිතනවා වෙන් හොස්සව මගේ හැරලා ජර්මානු සිනමාව ගැන කතා කරන්න බැහැ කියලා. ඊට අමතරව මම හිතන්නේ වෙන් හොස්ස ඔබ දන්නේ වර්තා චිත්‍රපටි කරුවෙක් කියනවට වඩා වෘතාන්ත සිනමා කරුවෙක් සහ වෘතාන්ත සිනමාවෙත් මම හිතන්නේ මිනිස්සු කරන්න බැහැ කියලා හිතපු. ඉතාම දඩබ්බර ඉතාම ජව සම්පන්න විශ්වජනක දේවල් කරන්න හැකියාවක් තිබිච්ච මහා සිනමා කරුවෙක් විදිහට තමයි මගේ පෞද්ගලික තියෙන්නේ මම. වෝනහවුස දැන් මම හිතනවා අවුරුදු 73ක වයසක කෙනෙක්. ඔහු ඉපදෙන්නේ 1942 සැප්තැම්බර් 5 වෙනිදා. ඔහු ජර්මානික් ඔහු නියෝජනය වෙන්නේ ජර්මානු සිනමාවේ නව ජර්මානු සිනමාව ප්‍රෝග්‍රෑම් එකේ පිළිවෙත ෆස්පින්ඩලාගේ පරම්පරාවට ඔහුගේ සිනමාව පරිස්සමෙන් හදාරන කෙනෙකුට පැහැදිලිව හම්බ වෙන එක සුවිශේෂ දෙයක් තමයි ඔහුගේ වෘතාන්ත සිනමාව. වීරයෝ සාමාන්‍ය වීරයින්ට වඩා විශේෂයි. ළඟා කරගන්න බැරි දේවල් ළඟා කරගන්න වීර වෙනයි. ටයිම් සංග්‍රහව ඔහුව වරක් හඳුන්ලා දුන්නා ලෝකේ බලපෑම් කරන්න පුළුවන් මිනිසුන් 100 දෙනාගෙන් ඔහු එකයි කියන මන්ත්‍රාගේ ඒක ඔහුගේ සිනමාව ටිකක් යහමින් අතපත ගාපු කෙනෙකුට අමුතු අමුතු රහසක් නෙමෙයි. ඔහුගේ ළමා කාලේ එච්චර ප්‍රියමනාපයක් නැමේ. ඔහු තාම දුක්ඛිත ළමා කාලේකට උරුමකාන්තියෙක් කෙනෙක්. පංගා දෙවන ලෝක යුද්ධයේ තාම ඍජුවම වග උත්තර කරුවෙක් වෙනවා. ඔහු ඔහුගේ කුඩා කාලේ තැන් තැනට ගිය එච්චර නිරෝගිමත් ළමා කාලයක් එක නෙමෙයි ඔහු හැදෙන්න වැඩිනේ. ඔහු මුලින්ම සිනමාවට එන විදිහත් හරි වෙනස්. ඔහු මියුනික් සිනමා පාසලේ මිලිමීටර් 35 කැමරා එකක් හොරකම් කරගෙන තමයි සිනමා කෘතිය කරන්න ආරම්භ කරන්නේ. ටිකක් ඕබදූප වගේ වුණා වුණාට නමුත් මේවා ඔහු සම්බන්ධ තියෙන රසවත් කතා. ඔහුගේ හොරකම ගැන පස්ස කාලෙකදී කියන කතාන්දරේ ඊටත් වඩා අපෝයි. ඔහු කියන්නේ ඒක මම හොරකම් කරලා කරපු දේ ගැන හොයන්න හොරකම් කරපු ක්‍රියාව ගැන හොයන්න යන්න එපා කියලා. ඔහු කලක් උදේ වගේ වැල්ඩින් කරුවෙක් විදිහට අපි සාමාන්‍ය ගන්න භාෂාවෙන් කිව්වොත් වැල්ඩින් කරුවෙක් විදිහට වැඩ කරලා හවස වේ වැල්ඩින් කරුවෙක් විදිහට වැඩ කරලා උදේ ඉගෙන ගන්න කි ශිෂ්‍යයෙක්. ඔහු සිනමා කෘති නිර්මාණය කරන ගමන්ම ඉතිහාසයේ සාහිත්‍යය ඉගෙන ගත්ත සිනමා කරුවෙක්. වරක් ඔහු එරල් මොරිස් සමග කරපු ඔට්ටුවකදී ඔහුට කිව්වා ඒ ඔට්ටුවේ මොකක් කරදුනොත් ඔහුගේ සපත්තුව කනවා කියලා. ඔහු සම්බන්ධ දන්න ප්‍රසිද්ධ කක්කියම ඔහු ප්‍රසිද්ධී ඒ සපත්තුව උයලා කාපු. මෙහෙම දිග කතන්දර ගොඩක් මම හිතන්නේ වෙන හොස්ස ගැන තියෙනවා. ඔහු සමග වැඩ කිරීම කියන්නේ ඉතාම අභියෝගාත්මක වැඩක් බව ඔහුත් එක්ක වැඩ කරපු සියලු අයගේ පොදු මතයක්. මේ අධ්‍යක්ෂකවරයාගේ ශෛලිය ගැන කියවෙනකොට කියවෙන જાති. ඔහුගේ මේ චිත්‍රපටිය ඔහු විතරම සුවිශේෂයි. මේක 2010 උදාහරණ චිත්‍රපටයක්. 2010 මේ චිත්‍රපටිය තව සුවිශේෂකමක් තියෙනවා. මේ චිත්‍රපටිය එතෙක් මිනිස් වාසයට හොයාගත්ත නැති ඉතාම දුර්ලභ ෆ්‍රන්සේ තිබිච්ච සම්ලේ මම ස්පෙල් කරා හරියට ප්‍රොනවුන්සින් වැරදි දුවා. ඒ ගුහාවේ සවුත් ෆ්‍රාන්ස් වල තියෙන ගුහාවක ගුහව කාශ්‍යය සහ ගුහාවේ තියෙන චිත්‍ර පිළිබඳව කරන කතාවක්. මම හිතන්නේ ගුහා චිත්‍ර කියන එක අපිට වෙන අර්ථයක් තියෙනවා. අපි ගත්තොත් චලන චිත්‍ර ඉතිහාසයේ ගිහින් ඇවිල්ලා නැතර වෙලි ගුහා චිත්‍රය. චලනයේ දකින්න මිනිහට ඕන වෙච්ච ඕනකම ගැන අපි කියවගන්නේ ලස්කෝ අල්කිලිරා හෝ එවැනි ගුහා චිත්‍රවලින්. කාටුන් වල ඉතිහාසයේ චිත්‍ර ඉතිහාසයේ මේ හැම ගුහා චිත්‍රවලට තමයි අපේ පරණ ඉතිහාසය කතන්දරේ ගන්නේ සිනමාව අනිවාර්යයෙන්ම
ගුහාචිත්‍ර තමයි අපේ ඉතිහාසයේ පළවෙනි හම්බ වෙන සාක්ෂිය බවට පත් වෙන්නේ. ඒ හින්දා ඒ අර්ථයෙන් ගත්තත් අපිට මේ චිත්‍රපටියේ වෙන සුවිශේෂ බවක් තියෙනවා. මේ ගුහාව මිනිසුන්ට තහනම් කලාපයක් විදිහට තමයි රජය ප්‍රකාශයට පත් කළ තුනේ. ඒ හින්දා වන්හස විශේෂ අවස්ථාවක් ගන්න උනා මේ චිත්‍රපටිය කරන්න මේ ගුහාවට යන්න. පස්ස රජය ඔහුට අවසර දුන්නා. තුන් දෙනෙකුට විතරක් තුන් දෙනෙක් විතරක් ඉන්න කණ්ඩායමක් විදිහට මේ රූපගත කිරීමට සම්බන්ධ වෙනවා. එතකොට ඔහුගේ කැමරා අධ්‍යක්ෂකරයා වෙච්ච පීටර් සහ සවුන්ඩ් සවුන්ඩ් ආටිස්ට්ලා හිටපු එලි සහ වර්න හොස් තමයි මේ තුන් දෙනා වුණේ. එහෙනම් ඔහු අධ්‍යක්ෂකරයා සිරරාටක රචකයා කියන කාරණා දෙකට අමතරව හරි හරියට මේක ඇතුලේ වැඩ කරන් උනා අංගනේ කම්කරුවෙක් වගේ. ඒ කියන්නේ තුන් දෙනෙකුට රූපගත කිරීමක් කරා. මේක දෙවෙනි මේක ඇතුලේදී වෙච්ච ඊළඟ කතන්දරය තමයි දවස් 6කට පමණ රජය අවසර දෙලා තුනේ මේක රූපගත කරා. දවස් 6ක් දවස් 6ක් ඇතුළත පැය 4 ගන්න. ඒකට මිනිස්සු තුන් දෙනෙක් දවස් 4 ගානේ පැය 6ක් මේක ටිකක් ළඟා වෙන්න බැරි ඉලක්කයක්. දැන් මම කියන වර්න හොස වගේ මිනිස්සුකට විතරක් කරන්න පුළුවන් ඉතාලම දුර්ලභ අභියෝගාත්මක අවස්ථාව. මේ ඔක්කොම ජාති කතා කරේ අද බලන්න යන චිත්‍රපටිය Cave of Forgotten Dreams චිත්‍රපටිය කියලා. අද අපේ ආරාධිතයා උගක් අලුත් කෙනෙක් නෙමෙයි. ඔහු චිත්‍ර ශිල්පී, මූර්ති ශිල්පී, පුරා විද්‍යාඥයෙක් සහ ගුරුවරයෙක්. ඔහුගේ සෑම නිර්මාණයක්ම ඍජුවම දේශපාලන මැදිහත් පිළිලක් තියෙනවා සහ ඔහුට ඒ පිළිබඳව ඔහුටම වූ දැක්මක් තියෙනවා. ඔහු පවතින ක්‍රමයේ නිරන්තරව ප්‍රශ්න කරන කෙනෙක්. වර්තමානයේ ඔහු පුරා විද්‍යා පශ්චාත්පාදී ආචාර්යනි මහාචාර්යවරයා සහ අධ්‍යක්ෂවරයා විදිහට වැඩ කටයුතු කරනවා. ඔහු සීගිරි මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂක තීර්ථ ජාත්‍යන්තර කලාකරුවන්ගේ එකමුතුවේ පළමු සභාපතිවරයා. ඊට ගොඩක් විස්තරම කියන්න යන්නේ නැහැ. නමුත් අද අපි කතා කරන්න යන මාතෘකාව ප්‍රථම සිතුවම ශිෂ්ටාචාරයේ ආදිතම රූපය ගැන කුමක් පවසයි දැන් පිරිසි මම කැමති නම් පිළිගන්න මේ ආරාධනය කොහොමද කරපුවා ඉතින් මම දිනසුන් සිකාම මේ චිත්‍රපටි යා කියලා කතා කරන්න කියලා අපි මේ මම පුරා විද්‍යාවට සම්බන්ධ නිසා මට හිතුණා සහ ප්‍රොකාර් ගැන නන්දවත් තිබුණ නිසා ඒ පිළිබඳ මම සාමාන්‍ය උගන් නිසා මම හිතුවා ඒක බාරගත්තට ඒ තරම්ම මේ මගේ මාර්ගයේ ගලියමක් නෙවෙයි කියලා. චිත්‍ර කියලා අද අපි පාවිච්චි කරන වචනයයි ගුහා චිත්‍රය අතර තියෙන පුණ සම්බන්ධය මතයි. චිත්‍ර කියලා කියන්නේ මිනිස් ශිෂ්ටාචාරයේ එක අවස්ථාවකදී අපි හදාගත්ත සංකල්පයක්. මේ අපි කතා කරන්නේ පැලියොලිතික අවදී. ඒකෝටි චිත්‍ර කියන වචන දානකොට සියලුම ජාතිවාදී ව්‍යාපාරවල තියෙන මූලික හරය එතන ක්‍රියාත්මක කරන්නේ මොකද? අතීතය සහ වර්තමානය අතර වෙනසක් නැහැ කියන්නේ. ඔබ දන්නවා සියලුම ජාතිකවාදී ෆැසිස්ට්වාදී හිට්ලර්වාදී ව්‍යාපාරවල තියෙන මූලික හරය තමයි අතීතය සහ වර්තමානය අතර වෙනසක් නැත. අතීතයේ තියෙන අයිතිය සියල්ලම අපිට වර්තමානයේ තිබී කියන මේ මහා කතාව සරිගස ගන්නවා. ඉතින් මම කැමතිද මුන්නාංශලත් එක මෙන්න ඒ කරුණ ඔස්සේ කතා කරන්න. දෙක ඇයි මේ චිත්‍රය ඇඳලා තියෙන්නේ කියන එකට පුරා විද්‍යාඥයෝ කියන අපි කට්ටිය දීලා තියෙන අදහස් සහ කොහොමද ඒ අදහස් එක්ක how do we make sense හම් කතා මොකද මේක හරහා ලංකාවේ පුරා විද්‍යාව සහ පුරා විද්‍යාවේ තියෙන මූලික ප්‍රශ්න ගැන කනවට අනුමත කරන්න පුරා විද්‍යාව කියන්නේ හරි බහනක කාලකාලීන විෂයක් එක තේරුම් ගන්න ඕනේ ඒ වගේම අතිශය ගැඹුරු දාර්ශනික සංකීර්ණ විෂයක් එක ඒක කර ජාති දකුණු ආසියාවේදී ජාතිවාදී ගැලවෙන්න බැරිලා තියෙන ප්‍රශ්න තමයි පුරා විද්‍යාව කියන්නේ I'll come to that ඉස්සලා වන්න මේ චිත්‍රය ඇන්නේ ඇයි කියලා අහන ප්‍රශ්නෙට අහනකොටම චිත්‍ර කියලා අහනකොටම අර අර කියපු ප්‍රශ්නේ එනවා මේ චිත්‍ර ඇන්නේ ඇයි කියලා කියනකොට කරන පළවෙනි දේ තමයි අපි මේවා කලාව කියලා කියන කතාවට ඇතුල් කරගන්න ආර්ට් කියලා කියනවා එහෙම කරන්න පුළුවන්ද ඒවා ආර්ට්ද ආර්ට් කියන සංකල්පය කොයි කාලේ ඉඳලා එනකල් අද අපි ආර්ට් කියලා කියන දේ පාවිච්චි කරන්න පුළුවන්ද අතීතයට අපි අතීතයේ තියෙන දේවල් කලාව කියලා කියන කතිකාවට ගලප්ප ගන්න තියෙන විදිය ඇත්ත. We have appropriated සමාධි විද්‍යාවේ පිළිමය කලාව විද්‍යාව කරලා තියෙනවා. මම කියතර වෙනතේ නම් එක ඒ ගලපා ගත්තට ඒවා අපිට පුළුවන්ද
අතීතයට අපෙන් තොර අනන්‍යතාවක් නැහැ කියන තර්කයට යට කරන්න. ඒතර මේ සියලුම ප්‍රශ්න අපි ඉදිරියේ තියෙන මේ 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 චිත්‍ර කියන වචනේ ගෙන කොට සුදා. ගුහා චිත්‍ර කියන කොට. නම් මේ චිත්‍ර පටිය කරපුවා නැහැ කියන නම් කරලා නැහැ චිත්‍ර forgotten dreams. It's more appropriate to engage with the yoga වචනක සම්බන්ධ වීම වඩා පහසුයි වගේ. එතකොට ශ්‍රී ලංකාවේ තියෙන ගුහා චිත්‍ර ඒව ගැන විවිධ අන්දර කියලා තිනවා. නමුත් මගේ අරමුණ මේ අවස්ථාවේදී තමුන්සලා සලාගේ ජීවිතය සහ අදහස් ලෝකේ වඩා රසවත් කරන්න ඊට වඩා ටිකක් ගැඹුරු කටලලි කාතනට අරගෙන යන්න. කලින් තමයි චිත්‍රපටිය තියෙන එක වැදගත් ලක්ෂණ නැත්නම් මේක මේ ගුහා සිතුවම් පිළිබඳ මේ අපි ඒ අනිත් ගැන අර්ථකථනයක් යන්නේ නැහැ ඒගොල්ලෝ. ඒගොල්ලෝ ඉතාල දැඩි පොඩි මිස්ටික් discursive කතිකාමය ගුණ කතිකාමය පරිසරයක් තමයි ගොඩනගන්නේ. සහ ඒ වගේම අතිශය ප්‍රායෝගික පරිසරයකුත් ගොඩනගනවා. ඒකුල හරියම ડિස්ක්‍රිප්ටිව් මේ වැඩේ ගන්න. ඒක ඒක ගැන මේ පොන්ට් වැඩි ය නරඹන්නව පාලනය කරන්න යන්නේ. ඒක මම දැක්ක ඉතාල වැදගත් කරුණක්. ඒක හොඳ ස්කෝලර්ලි ලක්ෂණයක්. ඒක නරඹන්නව පාලනය කරන්න කියලා අදන්නාගේ මතවාදය ආන්තික ලෙස දාන්න යන්නේ. මේ අවස්ථාවේදී මම කරන්න හදන වැඩේ පිටසකේ ආය කරන්නේ නැහැ. ජුලියන් මොනේ මොන්නේ කියලා කියන මේ අත්තරුණ පුරාවිද්‍යාඥයෙක් නේ. පුරාවිද්‍යා හරියටම කතන්දරයක් කියනවා. අර වර්න හවුසක් නෝකේ ප්‍රශ්න අහන්න යන්නේ නේ. අහනකොට කියනවා. We are creating stories, not truths කියලා. අපි ගොඩනගන්නේ අතීතයේ පිළිපද කතන් නේද ස්ටෝරීස්. අතීතය කියලා කියන්නේ is lost. We can never reconstruct. අපිට කවදාකවත් ඒක ගොඩනගන්න බෑ. ඔගොල්ලෝ නමුත් ලංකාවේ පුරාවිද්‍යාඥයෝ පත්‍රවල කියන දේවල් අරගෙන දැක්කොත් එහෙම ඔබට මේ මෙතන අනිත් පැත්ත තමයි ලංකාවේ පුරාවිද්‍යාඥයෝ ඉන්නේ. ඒක හිතනවා හැමෝම වලක් අපෝ ගමන් මෙතන අතීතේ reconstruct කරන්න පුළුවන් කියලා. That's bullshit. ඒක එහෙම බෑ. ඒක ලෝකෙ පිළිගන්නේ. එහෙම කරා අතීතය කියන්නේ something lost. අපිට පුළුවන් ප්‍රසංගනය කරමු. We can perform it. Enact කරන්න පුළුවන් weddings house වලට party වලදී. සුන්දරත් ලක්කින් සරංගන දෙන ආරම්භය කරන සම්මාන ගන්නකොට you can perform the past but you know it's lost for us. It's a it is it ek continue wenawa vidha akara walata but it is mokada puravidyaknyanta kara apita karanna puluwan wenne atheetaya kiyala apita ithurala thiyena de godnagana ekak pamana puravidyaknyota sadaka hambunahama ehema kiyana kristu purwa 35000 kiyala kiyuwata eka pavathinne 21 wenna sewase ek bhautik satya ekata empirical data ekata athamunna asthala ithiye thiyena thore අපි ඒක කියලා එක ක්‍රිස්තු පූර්ව 35000 එකම තේ රියලි එක්සිස්ට් එක පවතින්නේ වර්තමානයේ. ඒ කියන්නේ මගේ බෑග්ග්‍රවුන්ඩ් එක බලපානවා මම කියන දේවල් වලට. අපි ඒ කරුණ එන්න. කියලා මම කැමති මගේ මූලික ප්‍රශ්නට යන්නේ. ඇයි මේවා ඇඳේ? මේ ඇඳීම් සමග සිදුවෙන දේ කුමක්ද? වරත සිදුවෙන්න පුළුවන් දේ කුමක්ද? ගස් තියෙනවා, ගල් තියෙනවා, සත්තු කියලා જાතියක් කරගෙන ඔක්කොම ලෝකේ ඉන්නවා. ඒ ලෝකේ මේ ඉන්න මිනිසුත් ඉන්න ඇතිනේ. මම මෙතෙන්දි මේ චිත්‍රපටිය තුළ ඉඳගෙන එක ප්‍රොපොසිෂන් එකක් කියනවා. ඒ තමයි මේ ගුහාවේ චිත්‍රය ඇඳලා තියෙන මේ රූප ඇඳලා තියෙන්නේ කිසියම් නිශ්චිත ආකාරයකට කිසියම් ව්‍යුහාත්මක ආකාරයකට. ඒක මේ හැමෝටම පේන්නේ නෙමෙයි. කිසියම් නිශ්චිත ස්ථානවල තමයි ඇඳලා තියෙන්නේ. මගේ මම ගොඩනගන හදන මතය සඳහා ඕගොල්ලොත් එක්ක ඉඳලා මේක ගැන ගොඩනගන හදන කතන්දරේට මේක ඉතාම වැදගත්. දැන් සාල් ගුහාවක් තියෙනවා. ඒ ගුහාවේ ඇතුළට මේ අපි කියන මේ කලාව චිත්‍රවලට හිතන්න මේ පාය රැස්පින් වෙනම අදහසයි මේ චිත්‍ර තැන් තුනක විතර ඇවිල්ලා තියෙනවා ඒක ලෝක තමයි මගේ පළවෙනි මේකට ඇතුළට වෙන්න ගන්න නිරීක්ෂණය මෙතන මම යෝජනා කරනවා මේක extra විදිහක exclusive වැඩ චිත්‍ර මේක විත්ති වල රූප ඇඳීම කියලා කියන එක හැමෝම කරපු වැඩක් නෙමෙයි මේ අවධිය කිසියම් කණ්ඩායම කිසියම් පුද්ගලයෙක් කරගත්තම හිතන්නේ මේක common general වැඩක් නෙමෙයි මේක අපි කතා කරන්නේ ක්‍රිස්තු පූර්ව 35000 40000 විතර ඈත මෑත කාලේ human civilization එකේ තරම් නිශ්චිත අවධියක් මේක ඒක හිතා වැදගත් මේ අවස්ථාවට තේරුම් ගන්න
ඒක එහෙම නම් because not everyone of that community did this so it was an exclusive project if so ඒක එසේම නම් කුමක්ද එහි අර්ථය ඔක් තමයි මගේ නම තමුන්නාසලගේ ඉල්ලා සිටින්නේ මොකද ස්පේස් නිශ්චිත ස්ථාන වල තමයි මේ චිත්‍ර තියෙන්නේ ලුරොයි ගුර්හාන් කියලා පශ්චාත් ව්‍යුහවාදී පුරාවිද්‍යාඥයෙක් ලැස්කෝ ගුහාව තේරුම් ගන්න ගිහලා මේ විදිහේ ප්‍රශ්න ඔයක් අහලා එයා එක අවස්ථාවකදී ඒක අන්තිමට බලන්න ගියේ සංගීතඥයෙක් අත්දැකීම. ගිහිල්ලා බලලා සංගීතය පාවිච්චි කළා අරම කියලා කොහොමද මේක දෙන ඇකුස්ටික්ස් දෙයක් බලකෝ මේක මේ එළියේ සමාජයේ විභගත කරන්නේ තමයි මේක ඇතුලේ පෙන්වන්නේ මොකද ඒක සත්තු ඉන්නේ රවුම් රවුම් වලට කියලා. There are rings of animals. මේ වලින් වල අන්දලා තියෙන මේක වල කිසියම් ව්‍යුහයක් පෙන්වන්නේ කියලා යෝජනා කරා. මේක ඊට පස්සේ මේ චිත්‍රය ඊට වැඩි පරණයි. මේ අනි මෙහෙම අපි එළියේ ගස් තිබුණා සත්තු තියෙනවා නම් ඔයා මේක අඳපු ගමම මම යෝජනා කරනවා එහෙනම් අඳපු ගමම මිනිසා විසින් කරන දෙයක් තමයි මේ කරන්නේ නැති වෙන්නේ නැති දෙයක් තමයි යා තමන්ගේ පිට ලෝකයක් පරිකල්පනය කරා කියලා. Here is me drawing this thing and there is something මෙතන හරකයි නම් මෙතන තව හරකෙක් ඉන්නවා එළිය. ඔයා අනිවාර්යයෙන් කරන දෙයක් තමයි දෙකක් කියන එක ගොඩනගනවා. සංකේත ගොඩනගන අනිවාර්යයෙන් කරන දෙයක් තමයි there is something something that stands for the simple and the symbol. ඉතින් මේක පටන් ගන්න ඒසල්මක පිට ඒ මේසල්මක පිට කියන්නේ outside කියන එක මිනිස් cognition එකේ ක්‍රියාව බවට පත් වෙනවා. මම මුලට චුට්ටකින් විස්තර කරන්නම්. මම මොකද්ද මේ කියන්නේ කියලා. don't මේකෙන් කලබලයට පත් වෙන්න එපා. මේ cognition කියන වචන තියා සංකීර්ණයි. ඥානය කියන වට වැඩිය පොඩි සංකීර්ණ ව්‍යාකරණයක් යාන්ත්‍රණයක් විතර තේරුම් ගත්තොත් තමයි අපිට මේක මේ ප්‍රශ්නේ ග්‍රහණය කරගන්න පුළුවන්. මොකද මම කියන්නේ ගත් චිත්‍ර කන්නොට කරනවාට මම අතන දිලිප ඉන්නවා මම දිලිප මෙතන අඳුක ආම දිලිපලා දෙන්නෙක් ඉන්නවා දිලිප දිලිප ඉන්නා මෙතන මගේ දිලිප ඉන්න නිසා ඕගොල්ලෝ දිලිප දිහා බලන්නේ දිලිප තුනින්ද මගේ චිත්‍රය තුනින්ද කියන ප්‍රශ්නේ මතුවෙනවා so how do you see nature මේ එළිය තියෙනද ඔන්න මේ ප්‍රශ්නේ තමයි එහෙනම් පාලිලුත්ති කවදේ මිනිස්සු මුලින්ම මේ මේක අඳුක ආම යා දෙකක් හරි ගැස්සුවා කියලා මම යෝජනා කරනවා මිනිස්සු කණ්ඩායම් සමග ගනුදෙනු කිරීම කේවල ක්‍රීමේ ක්‍රියාව මෙවැනි දෙයක් එක්ක පටන් ගන්නකොට අපිට යෝජනා කරන්න සිද්ධ වෙනවා මේ තමයි this is මේක සංස්කෘතික ක්‍රියාව මේක beginning of culture අපි culture කියලා අපි අද කියන දෙය තමයි මේ පටන් ගන්නේ රූප රූප කොට ගැනීමත් එක්ක ඒ කියන්නේ විශේෂ කණ්ඩායමක් ඉන්නවා සත්තු පිළිබඳ නිරූපණ ගොඩනගනවා සත්තු ගුහාවෙ පිට ඉන්නවා මේක ඉතින් පොඩ්ඩක් අපිට අද පහරියට පුරුදුයි ඉතාම පුරුදු වැඩක් අපිට නමුත් ස්පෝර්ට් ස්පන්දහ වගේ අවධියකින් මේක ගැන හිතලා බලන්න. There is a bison out there. තව bison කෙනෙක්ගේ රූපයක්ත් තියෙනවා මේක ඇතුලේ. And who owns that image? ඒ මෙන්න මෙතන තමයි cognition කියලා කියන එක අවශ්‍ය වෙන්නේ. කියන එකට අපිට පොඩ්ඩක් බැලලා බලන්න ඉන්නේ. මගේ කතාව වීරස වගේ පමුණා චිත්‍රපටිය බලනකොට මම ඔබලාට දායක වෙනවා කියලා හිතේ. මොක තුන් හතර සැරයක් බැලුවා. මෙතනදී ऐसी है कि प्रश्न था माई सतुंग के रूपादि ने कोटा अरे इली ने सतुंग टे वेन्ने मुकाद किया अपे ओलुत तुल ए सता टक मुकते वेन्ने मेता माई मिनिसा नेचर स्वभाव एक उन्नत करने वाले क्या मैंने देखा खंडे टोलोड़े करने और खाता अंदर एकले मामे की तांडे मुकत मेर रूपादि ने कोटा दमाई नेचर की नहीं करने ए रूपादि मटे पेरा नेचर के लगा तिबुन्ने मुकत रूपादि ने अतं तिबुन्ने सातु आरुप में उठ ඒ සංකේත පද්ධතිය කියනවා එක මත තහවුරු කරනවා එකම තමයි ඒ කියන්නේ කල්චර් ගොඩනගනකොට තමයි ස්වභාවය ගොඩනගන්නේ කල්චර් ගොඩනැගීමට පෙර ලෝකේ පැවතුනේ ලෝකේ එහෙමනේ වියකෝ ආහාර වලට ඉස්සර තිබුණේ වියකෝ ආහාර රෝ ෆුඩ් I'm eating a carrot ඔකේ ඒක අමු කියන එකක් වියපයක් නෑ වියකෝට පස්සේ තමයි අමුව පිහි වෙන්නේ පැහැදිලි නේද සරලයි මොකටද එහෙම වුණත් අක අවශ්‍ය වෙන්නේ රූපයක්ද නැත්නම් ස්වභාවයක් අවශ්‍ය වෙන්නේ නැහැ දවස් නේචර් දවස් thing රූප කියලා වෙනවා පරිගසවට පස්සේ කල්චර් කියලා දැක්ක පරිගසවට පස්සේ තමයි මයි මිනිසුන්ට මිනිස්සු ගොඩනගා ගන්න ස්වභාවය කියන එක එන්නේ එතකොට තමයි කියන්නේ අපි තමන්ගේ පිට පවතින තත්ත්වයක් පිළිබඳ කොග්නිෂන් කියලා හැ ගොඩනගා ගන්නවා කොග්නිෂන් කියලා කියන්නේ එක මානසික ක්‍රියාවක් දෙමගින් අපි දැනුම සහ අවබෝධය ලබා ගන්නවා කොහොමද සිතවිලි ප්‍රවාහ ගත කිරීමෙන් සිතවිලි ප්‍රවාහ ගත කිරීමෙන් අත්දැකීම් සහ සංඥාවන් මගින් තමයි අපි මේ දැනුම සහ අවබෝධය ලබා ගන්නෙ සිතවිලි thought process කිරීමෙන්
අත්දැකීම් සහ සංඥාවන් මගින් අපි දැනුමක් ගොඩනා ගන්නවා ලබා ගන්නවා අවබෝධයක් කරලා ඒකට තමයි කොග්නිෂන් කියන්නේ. මේ යාන්ත්‍රණයට මෙන්න මේ චිත්‍රපටියේ තියෙන ඇඳීම් ඇඳීම කියන ක්‍රියාව නැත කළොත් අපිට කියන්න පුළුවන් වෙනවා මේ පැලියුලිතික මිනිසා ගොඩනා ගන්න සංස්කෘතිය කියන දේ. ඒ කියන්නේ සංකේත පද්ධතිය කියලා දෙයක් මෙහෙම කිව්වොත් ගොඩනා කළා කියලා ස්වභාවය කියන දෙයක් එක විට කියන්නේ සංස්කෘතිය ගොඩනා ගන්න මොහොතේම තමයි ඔබ ස්වභාවය ගොඩනා ගන්නේ. जनरल नॉर्मल ह्यूमन हसरीमाक पशुकालीचे दार्शनिक कॉग्निशन एक पावर सेंटर एक्विजिशन करना अर्थ कथन है तो मम मुन्ना सर तकियान ने मैं गुहा रूप गुहा यानी चित्र के न वचन एट सा कलाव के न वचन एट लघु करण तो इतना संकीर्ण दृष्टि के अर्थ करना विकृत है बनान मैं का बड़ा हम तो एक इतना देने जी किया देवनी का संदर्भ है ना मैं का तब गुला अगर तो ये कहते हैं इस गोइंग टू बी ग्रेट पूरा विद्यालय खेलोट किया जगत जगत वीर सिंह बाबा सिंह आपने पूरा विद्यालय वर्तमान श्याम कला श्याम को श्याम दिया आंतिकवादी जातिवादी वर्गवादी एक अनुराधपुरी विशाल महावंश ट्रांसलेट कर लगे ब्लड ग्रुप कल्चरल ग्रुप इंग्लिश स्पीकिंग ग्रुप आर्ग्रे मित्र අර මහා යක්ෂයා පිළිවෙනවා අපි කියන හිතේ හැටි. එල්ටි කියනවා කියන්නේ නැහැ මහා නපුරෙක් බිහි වෙලා
මේක අපේ රටේ ලෝකංග නෙමෙයි කියලා. මේක අපේ නිජ නෙමෙයි. පුරා විද්‍යාව වට අනු අපිට මේක අයිති නැහැ. ඇයි ඒ? why? අපිට වඩා හිටිය ප්‍රාග්ඓතිහාසික විදලා එන වැද්දෝ ටිකේ ඉන්නවා. we have been here before us and we the singhalese buddhist we are aryans arya වෙන මේ සිංහල බෞද්ධ ටික කොහෙන්ද ආවේ? ගංගා නින්නේ. අපිට නිජ භූමියක් නැහැ. එතකොට ලංකාවේ පුරා විද්‍යාඥයන් මොකද උනේ? පුරා විද්‍යාඥයෝ බාගෙන රාවණ. නිකුණ චිත්‍රණද මොකද මේ රාවණ ඩිග් බිග් ඩීල් එකක් නේ මේ දවස්වල කියලා. we need the ravana myth. මේ පොළවේ අපේ අර පර්වතාලට ඉන්න නම් you need that myth. පුරා විද්‍යාව කරන්න මොකද මේ myth එක හරි ගස්තද? and make it scientific. don't get into that shit. කරන්න බෑ. පුරා විද්‍යාඥයෝ කොහෙද කරන්නේ? ඉතිහාසෙ පුරාමත් කරා. මොකද න්‍යාය නැතුනහම තීර නැතුනහම self reflexivity සයන් විචාර නැතුනහම කැති වෙන වෙන එක්කද රාවණ මිත්‍යක ආව පමණයි අද අපි දැන් දන්නවනේ අපි උතුරු ඉන්දියාවෙන් නම් ආවේ අපි උතුරු ඉන්දියානුව නම් අපි නෙමෙයි මේ භූමියේ නිජ කටස වෙන්නේ මොකද පුරා විද්‍යාවට අන්න අපි ඇවිල්ලා තියෙන්නේ පුරා විද්‍යාව කියන්නේ ජනප්‍රිය පුරා විද්‍යාවට තව පුරා විද්‍යාවක් තිබුණා පරස් ගණන් වල ඉඳලාම ආචාර්ය රාජාලි සිල්වා පර්ණිතා පර්ණිතා රාජාලි සිල්වා කීපු දෙනෙක් නෝ පරණ මේ අපේ මෙව ගමනද මහ ශිලා යුගයේ භූමි කැණීම් කරලා පෙන්නලා තියෙනවා මේ විජය රජුරෝ කියන එක නා ඉන්නේ ඉස්සෙල්ලා මේ රටේ ඉතා සංගීත සංකීර්ණ සමාජයක් තිබුණා කියලා අප්‍රමාණ පුරා විද්‍යා සාධක තියෙනවා නමුත් ඒ කාටවත් ලැබුණේ නැහැ මොකද තමුන්නාසලා ජාතිවාදී නිසා මාධ්‍ය ජාතිවාදී නිසා ඒකුණ සමාජ කිසි මාධ්‍යකට පෙනුන්නේ නැහැ ඇයි අද අද අර කියලා සොහොන් දිවා කනින්න බෑ මාධ්‍ය එහෙම් පිටින් පිරලා ඇත පුරායිද පස්චාත්පාදී ආයතනයේ මගේ මම ආචාර්ය මගේ PhD එක සුපර්ස් කරලා ඒකෝලට ගිහලා කැරි තරන්න බෑ වලක් හාරන්න බෑ ඒ කියන්නේ සොහොනක් తీරතන එන්න බෑ මොකද ඇවිල්ලා අහන්න මත මේ විජයට පෙර ලංකාවට ඉතිහාසය තිබුණා කියලා කියන කියන්නේ ඒ වෙන්නේ එතන ඉතිහාසේ පුරාම ලංකාවේ පුරා විද්‍යාව පිළිබඳව අවුරුදු 100ක් වෙනවා. පුරා විද්‍යාවේ කතන්දර හරියට කියලා තියෙනවා. පොත්වල ලියලා තියෙනවා. ඇයි ඇයි ඇහුන්නේ නැද්ද කාටවත්? තම තමුන්නස්සේ ඉල්ලසින් වැදගත් කරුණක් තමයි මේක. ඇයි ඒ පුරා විද්‍යාවේ ඒක රසල කියන කාටවත් එක ඇහුන්නේ නැත්තේ? මොකද අපි ඔක්කොම කියන ආර් එම් එක. දැන් අර දර කවුද අපිට බුද්ධි අරන් ආපු වැදගත් මහා චරිතේ? ප්‍රභාකර මහත්තයා. ඒ ඇවිල්ලා ඒ ත්‍රෙඩ් එක දුන්නේ නැත්තම් කවදාවත් අපිට මේක අහු වෙන්නේ නැහැ. අපි මේ ආර්ය කියන උතුරු ඉන්දියාවෙන් ආවයි කියන මිත්‍යක මිත්‍යාව තුළ සිටීම. සිටන දාකල් අපිට අර අරකට වරොත් දෙන්න. ඉතින් ඔක තමයි ලංකාවේ පුරා විද්‍යාවේ තියෙන එක ප්‍රධානම අර්බුදය. වේ ඇති නේද? මහත්මයා ඉතා අපූර්ව සහ වෙනස් හැඩයක ආරම්භයක් මේ කතාවට ජගත් එකතු කරා ගුහා චිත්‍ර කියලා කියන එක සම්බන්ධයෙන්ම ගැටලු ගැන කතා කරා සහ මම දන්න තරමින් අපි දන්න පස්කෝ අල්කිමීරා ගුහා චිත්‍ර වලට වඩා පැරණි කියන සටහන තමයි මේක තිබුණේ මේ දිහා බැලුවහම ආදිතම මිනිස්සු චිත්‍ර අඳින්න දන්නේ නැද්ද නැත්නම් චිත්‍ර අඳින්න දන්නේ නැති අපිද වගේ ප්‍රශ්න ගණනාවකුත් ආවව එනවා මොකද මම හිතන්නේ මේ වගේ හැඩතල සහ ඒවා අපේ රූපගත කරපුවා විතරම හෝ ඊටත් වැඩිය ස්වාභාවික තත්වයකම පිටලා තිබුණා මම ප්‍රේක්ෂකගාරේ කතාවට මැදිහත් වෙනකම් මම ආසයි ජනත් අපි නවත්තපු තැනින් පටන් ගන්න. මම හිතන්නේ උඹ දකින්නේ ඇති අර තරුණ පුරා විද්‍යාඥයා වතු කරන ප්‍රශ්න මතස්. ඒක මේ ජර්මන් ජාතික එකක් පරිහරණය කරලා තියෙන්නේ. මගේ අදහස් මම ඒකෙන් කියපු දේවල් නෙමෙයි වැඩි වෙනස් ඒක ඒගොල්ලෝ එක දකින් ආකාරයක වෙන මේ අතීතය සහ වර්තමානය අතර තියෙන මේ වෙනස මම හිතන්නේ that may be part of German thinking and you know German stuff. world famous nationalist ධර්මාණු අපි වගේම සුප්‍රසිද්ධ ජාතිකවාදී ඒක වෙන්නේ නැති එක ASCII නව මම ඒක දැක්කේ මේ වෙන විදිහකට ලෝකික මූලික හරාර තරුණ පුරා විද්‍යාඥයාගේ සහ
කතාවල එහෙම තිබුණා අවසාන දේ අර ඇබොරිජින් එක්කන පාරන ගම්මන පෙන්ඩින් කියලා කියන්නේ. කොහොමද මම නිතරම ප්‍රතික්ෂේප කරනවා මේ වට මේ 20 වෙනි සියවස්සේ වසේ ආධිපත්‍ය අතීතයට දාන එක ආටිස්ට්ලා කියන එක කොහොමද අපි හිතන්නේ වෙන විදිහකට දැන් ඔයා පුළුවන් ආටිස්ට්ලා කියන්නේ අපි ඉන්නේ වෙනම සමාජ සම්බන්ධ හර පද්ධතිය කරා ගොඩනගිච්ච අත්‍ය ඒක මේ ප්‍රාග්ඓතිහාසික අවධියට දාන එක මේ මම අතීතයේ කියවීම පුරවිද්‍යාවේ න්‍යාය තුනද ඒක ගුරුකුලයක් කියලා දැන් රාජ වෙස් දැන් මේක තිබුණේ වෙන විදිහකට ඒක හිතන්නේ අපිට ප්‍රේක්ෂකාරයෙන් ආරම්භ කරන්න පුළුවන් ඒක විග්‍රහ කරලා අපිට කිසි අනුමානයක් අරගන්න බැරිද ඒ කලාවේ මේ වර්ධනයක් වුණා කියන එක සමහර දැන් මොකද කියන්නේ ලංකාවේ උදාහරණයක් කරන්න කියන්නේ මොකද සී අපිට ලංකාවේ සිතුවම් සම්බන්ධයෙන් ලැබෙන පැරණිම එක තමයි සීගිරිය. ඔව් සීගිරි සිතුවම් බලනවා අපි කියද්ද තමයි ඒකෙන් පේන්නේ එක්ස්පෙරිමන්ට් එක මුල්මයක් නෙමෙයි ඒක දියුණුවතිය. දැන් මේ ඔබතුම අහන ප්‍රශ්නේ තියෙන මේක බලනවා අපිට පේන්නේ නැහැ එක්ස්පෙරිමන්ටල් කියලා. නැත්නම් චිත්‍ර අඳින්න බැරි ඇඳගත් වෙන්නේ නැහැ මේක පිටිපස්සේ ඉවලුෂන් එකක් ඇති. මේබි අපි දන්නේ නැහැ නම් මම හේතු මේකට ඔබතුම කිව්වා. निर्माण වැටහිමක් අත කරගැනීමට අපිට හැකියාවක් තියෙනවා. නැත්නම් කිව්වොත් අතීතයයි වර්තමානයයි අතර අපි අයිතිරිය සම්බන්ධයක් අපිට රටා ගන්න පුළුවන්. ඥානය කියන්නේ ඒකයි. අද ඔබතුම අහ ප්‍රශ්න කියන්නේ මොකක්ද? අතීතය කියන්නේ නිතරම වර්තමානයේ නිෂ්පාදනය. හා අතීතය කියන්නේ වර්තමානයේ මොකද අර පිටර කියන තරුණ ළමයාගෙන් අහනවනේ. මේ තරුණ පුරාවිද්‍යාඥයා කියන්නේ ඒක මගේ බෑග්ග්‍රවුන්ඩ් එකක් තියෙනවා. ඒ බෑග්ග්‍රවුන්ඩ් එක තමයි මම නිර්මාණය කරන්නේ. සත්‍ය කියන්නේ තේරුම් ගන්න වෙන්නේ අසත්‍ය තිබුණා නැත්නම් ඔබ දන්නේ කොහොමද සත්‍ය තියෙනවා කියලා සත්‍ය කියන එක තේරුම් ගන්න වෙන්නේ අසත්‍ය කියලා එකක් අපිට හම්බ වුණොත් ඒක ඒක තමයි නෑ නෑ අසත්‍ය පිළිබඳ විශ්වාසය තිබුත් විතරයි අපිට සත්‍ය හම්බෙන්නේ because you know then that is not අසත්‍ය එහෙම නිසාම සත්‍ය න අප්‍රමාණයි අසත්‍ය නුත් අප්‍රමාණයි ඔබට වාය කියන අන්තම තුනේ සත්‍යක් හෝ අසත්‍යක් නැත්නම් that means anything goes එතකොට දැන් අද තවසේ පසුගිය කාල පරිච්ඡේදයේ ඇතුලේ ආගමික සම්බන්ධයෙන් මෙතන ප්‍රවෘත්ති ජාතිකවාදී සහ ජාතිවාදී විකෘති කිරීම වලට මොන දාර්ශනික පදනමක් උනද උත්තර දෙන්න මම යමක් කියවනට කිව්වා you take it or you leave it I'm not going to mama preach කළා මගේ පැත්තට හරව ගන්න එක මගේ දර්ශනයක් වා ක්‍රියාවක් නෙමෙයි I'm not going to argue with you. I told you something. No basis to disprove this basis archaeology. Again, they wouldn't. I didn't get it. Basis to then Jatiwadi sa Vargavadi archaeology or acha. Apne viruddha wenna puluwan wenna. Api archaeology sambandhen satya gena objective putta thiyana kiriganna pawunna. Ehema naththam me adahasa karanna ඒක ඒගොල්ලන්ට හරි මේක අපිට ඒ කියන්නේ ජාතිවාදී ආකලෝජි නොලෙජ් එක ආකලෝජි කියන අපි අරගන්න සාපේක්ෂ ට්‍රූත්ස් නැති කිලිව ඒ විකෘතක කිරීමට විරුද්ධව කතා කරන්නේ මේ අදහස නම් මෙසෙස් එකක් නෑ තියෙනවා තියෙන එක සත්‍යයක් නොවේ තියෙන කෙනාට එකෙන් කියන්නේ නෑ රිලටිවිසම් කියලා කියන්නේ ඒක පෞද්ගලික පුළුවන් ඒක රිලටිව් සත්‍යයක් එක සත්‍යයක් පමණක් කියලා කියනකොට තමයි රිසර්ච් බිහිවන්නේ. When you say just one single truth,
then everything else is false. Then you fight for that truth. That is the beginning of racism. That's one aspect of racism. Because satya re, very satya thi, no, like any kyan ni nah. Over racism, hari varga baad ye, hari satan karan bhai ke. Ekhe tamai satan karan pula angi ni. Kya hai? Mama hi tan. Sir, mama karan nahi thega. I don't know how the others think. Objective truth ka jaan nahi hai, constructed truth thi hai. Jo kya order nahi to. Vidyava kiyanne koli muruthi nahi kene koli athule thiyenne yak. Kohom hithana oba you are not talking about science, you are talking about scientism, vidyavaadya. Koli thama me minissu de ebala vidyava kiyala kiyanne. Objective yo koli thiyenne. Apada background thiyena apada kula vaada wala wala desha pal okko deyala kathama sari gasthan. How they could there be objective truths? There are no objective truths. There cannot be objective truths. Kohom thape paksha grahithayan ape anga illana dewal ape aashawan garame mehen vitha truth yak. Then you must be a sage. බුදු කෙනෙක් හරි දෙවි කෙනෙක් හරි වෙන්න ඕනේ විද්‍යාවක් නෝ කියන්නේ දැන් හියුමන් බීන්ස් ලයික් යු නෝ කේන් කියනවා කනවා බොනවා සෙක්ස් කරනවා අර ක්‍රම මේ කරනවා ඔක්කොම කරනත් විද්‍යාව කරන්නේ ඔබ්ජෙක්ටිව් ෆෘට් මම කියන්නේ ඒක අපි අහක් කරන මම දන්නේ මම කියන්නේ පොත පාතම වල ඔබ්ජෙක්ටිව් ෆෘට් කියන කතා කරන්නේ සමා වෙන්න ඕනේ මම හිතනවා මේ අපිට ප්‍රේක්ෂකගාරයේ තව අයගේ අදහස් ඇති මේකට එකතු වෙන්න කැමති නැති වෙනස් ඇති මට තේරෙන විදිහට ඔයාගේ ආගමෙන්ට් එකේ තර්කයේ පදනම තියෙන යම් කිසි විදිහක ඔය පස්චාත්පීරවාදී කියලා කියවකෝ යම් කිසි විදිහක මේක අපි අර්ථය අර්ථවත් ලෝකයක තමයි ඉන්නේ මේ අර්ථවත් ලෝකය යම් කිසි ඉතිහාසයක් විසින් ගොඩනගන්නේ ඒකේ සම්බන්ධතා ජාලයක් තියෙනවා මේ මේකෙන් සම්පූර්ණයෙන් අපිට අපි වයින් කරගෙන යුක්ත වෙලා යමක් දිහා බලන්න බෑ එතකොට අපි අතීතය ජීවන ආකාරය තුළ සෑම විටම අපේ වර්තමානයේ අඩංගුවක් තියෙනවා ඒක හරි මම පිළිගන්නවා එතකොට අපිට ප්‍රශ්නයක් එනවා නේද දැන් ඔය 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 ක්‍රියාවලිය දැන් අර මම හිතන්නේ අපි දෙන්න ටිකක් කතා කරලා තියෙනවා දැන් ඔය මේක තව සුට්ටක් අතීතේ අරන් ගියොත් දැන් උදාහරණයක් විතර මියසු කියන තර්කයක් තියෙන්නේ ප්‍රඥාතිත්වය කියලා මම කතා කරන්නේ අර يعني මිනිසා බිහි වීමටත් පෙර අතීතයක් ගැන විද්‍යාව කතා කරනවා කියන්නේ ජීවය පහළ වීමටත් පෙර අතීතයක් ගැන විද්‍යාව කතා කරනවා අපි එතකොට එවැනි ප්‍රකාශයකටත් අපිට දෙන්න පුළුවන් يعني දැන් අපි තුමු දැන් විගෝලයේ බිහිුනේ මේට වසර මිලියන බිලියන 4.3කට ඉස්සෙල්ලා කියලා කියනකොට ඒකට අපිට දෙන්න පුළුවන් උත්තරය වෙන්නේ ඒක ඔව් අපේ වර්තමානයට සාපේක්ෂව මේ දැනුමට සාපේක්ෂව පෘථිවි ගෝලය බිහිුණා කියන එක. අපිට සාපේක්ෂව තමයි ඒක අපි හදන්නේ. නමුත් ඕක අර එක්තරා සීමාවකට එහා පැත්තට ගියාට පස්සේ ඔය තර්කය වළංගු වෙන්නේ නැහැ මතකද මට ඒක. ඒක ඩීටේල්ස් යන්න බෑ. ඒ කියන්නේ අවසාන විග්‍රහයේදී අපිට පිළිගන්න වෙනවා යම් කිසි ආකාරයක සිදුවීමක් වෙලා තියෙනවා මේ සිදුවීම නිරීක්ෂණය කරන්න කෙනෙක් ඉඳලත් නැහැ ඉන්න බෑ ජීවය බලලීමට ගොඩක් ඉස්සර ඒක පිළිබඳව විද්‍යාවේ ඉතාම නිශ්චිත ඒගොල්ලන් කියන දිනවකවානුව මෙහෙමයි සිදුනේ ඔය තාරකාවලින් නිකුත් වෙන ආලෝකය අරමිය මත ඒගොල්ලෝ ඒක දිනවකවානු මැනීමක් කරනවා මේකේ තියෙන අවුරුදු 30කට කලින් මේ ලේයරේ වුණා මේ ලේයරේ වුණා කියන එක එතකොට අපි මේක ඔය කියන අර අපි කියමුකෝ අර මේ භාෂාව කියන සිරගේ තුල සිරවීමේ අදහස ඇතුලෙන් මේක අර්ථකථනය කරන්න යනකොට කොච්චර වුණත් සීමාවක් තියෙනවානේ අපිට අවසානයේ ඉන්න පුළුවන් ඒකනේ මේක බිට් එකක් මේ අපි දෙන්න දැන් අපි තිබුණ ගමනක් කතා කරන්නේ මේ පළවෙනි එක්කෙනා චිත්‍රය ඇන්දේ ඇයි කියන එක සම්බන්ධයෙන් අපිට අවසානයේදී කියන්න තියෙන්නේ ඒක මිත් එකක් ඒක න අපිට වෙන අදහසක් කියන්න නැහැ මෙතෙන්ට සංවාදී ගියාට පස්සේ මට හිතෙන්නේ අර ජාතිවාදී නැත්නම් වර්ගවාදී පිළිබඳ අදහස එක අපි තාම භයානක ලෙස ඒ ප්‍රශ්නෙට මුහුණ දෙනවා. එක්තරා සීමාවක් ඉදන් උදාහරණයක් විදිහට ලංකාවේ නරින් සිල්වා වගේ කෙනෙක් ගත්තොත් යාට පැහැදිලිවම යා ඔය සංවාදයේ දන්නවනේ. එයා කියන්නේ ඉතිහාසිකයන් කතිකාව කතිකාව කියන වචනයක් කියන්නේ උත්යාසිකයන් ගොඩනැගීමක්. එතකොට අපි අතීතය ගැන කොහොමවත් අපිට මිත් එකක් තමයි තියෙන්නේ. මේ මිත් එක අපි හිතන මේ මිත් එකෙන් ගැලවෙන්න පුළුවන් අපිට අවසානයේදී ආගමික හෝ වෙනත් ආකාරයක වර්ගවාදී මුළුධර්මවාදී මොකද කියන්නේ ඇබ්සලූට් එකක් අල්ලගැනීම තුල. ඒතර මේ ප්‍රශ්නෙට මම උත්තරයක් දෙන්න උත්සාහ කරන්නේ නැහැ. මම කියන්නේ ඔය අප්‍රෝච් එකෙන් අපිට ඔක සම්පූර්ණයෙන් ගන්න පුළුවන්ද? මම කතා කරන්නේ තමයි ලංකාවේ පුරාවිද්‍යාව තුල නිතරම ඇතිවන කද්දයක් තියෙනවා. ඒ එකක් තමයි අතීතයක් එක්ක පැහැදිලි සම්බන්ධයක් හරි ගස්සන හදලා හැම දෙයක්ම. ඒක හරි ගස්සන කරන ගමම්ම තව කොටසක් ඒ සම්බන්ධයෙන් අහකට තල්ලු කරනවා. ඔක තමයි ලංකාවේ පුරා විද්‍යාවේ තියෙන කෝ එකේ උදේ ඒක හිස්ටොරිකල් ආකෘතියේ තියෙන එක කරුණා. මම චිත්‍ර ශිල්පියේ කා පුරා විද්‍යාඥයෙක් කියන්නත් මම ගැටෙන කාන්සාවක් එක. ඒතකොට මම හිතන් මගේ ප්‍රශ්නේ ඒක මේ අවස්ථාවේදී.
අපි ලංකාවේ දේශපාලන සුවත් මම දකින්නවා දැන් අපි දකින්නවා එක අවදි දැන් මුතුනේ බෞද්ධනික කරන මහරජා කියන සංකල්පයට විරුද්ධ වුණානේ ඒක උදායි මොකද අතීතයේ සහ වර්තමානයේ අතර වෙනසක් නැහැ කියලා කියන හන්දරේ තමයි යටම තියෙන්නේ මම මේ ඇටැක් කරන්නේ ඒ පොයින්ට් එකට මම මේ කතා කරේ ඒක අර ඔබතුමා කතා කරන්නේ වෙනස් ෆන්ඩමෙන්ටල් වෙන කර්ම වංගිය සරංගෙන් තව ඒක තේරුම් මම ඇවිල්ලා මගේ කොන්ටෙක්ස්ට් එක විසින් ඇති කරන්න ඕන කාන්සාවන් වලට මගේ විෂයන් හරහා උත්තර හොයන එකනේ ඔබ දාර්ශනය හරහා මම පුරා විද්‍යාව ඔ සංරක්ෂණය සහ උරුම කල්පනා කරන්නේ හරහා ඔබ දේරුම් ගන්න හදන ප්‍රශ්නයක් තමයි තාම ඇයි මේ අර රටගොන් වෙත ස්තූප සුදු කරන්න පුරා විද්‍යාව කැමති නැද්ද කියන එක ඒක ප්‍රශ්නයකට මම කල්පනා කරනවා මම තේරුම් ගන්න මම කියන දේ තමයි I'm not defending myself I'm explaining myself මම විග්‍රහ කරනවා මම කියන අපි හැමෝම ක්‍රියාත්මක වෙන්නේ අපේ කාන්සාවන් තුන නෙමෙයි මේ සියලුම කලාවන් වල ඔක්කොම ටික කියන්නේ. ඒතකොට දැන් මම ඒ අද කතා කරේ ඒ පදනමේ නේද? දාර්ශනික පදනමකට වැඩි අන්න ඒ ප්‍රශ්නේ ලංකාවේ පුරා විද්‍යාවේ සත්‍ය දැන් මම අහුව ප්‍රශ්නයක් තමයි නේද? ඇයි පැහැදිලිවම විජයරජවන් පැමිණීමට පෙර ලංකාවේ පැහැදිලි සංගීත සමාජය තිබුණා කියලා කියන එක පුරා විද්‍යාවක අවුරුදු 60ක් විතර තිස්සේ කියන්නේ. ඒ කාටවත් ඇහෙන්නේ නැහැ. ඒක ඇහෙන්න පටන් ගන්නේ 2000 ගණන්වලින් පස්සේ. මම තමන්නාසට ආවදගෙන කියන්නේ එතෙන්ට. I'm sure මම කියන්නේ ඒක හොලිස්ටික් මතර ක්‍රමයක් අසින්න ගම කරනවා කියලා මම කරේ. ඒ කියන්නේ දැන් අරකත් ඒ වගේම එක සත්‍යයක්. එක විදිහේ ප්‍රශ්න අහන් ගියාම අපි අරකට අහුවෙනවා. ඔබතුමා කියන ලෝ මාවත එක මම තුරක විදිහට ප්‍රශ්න ගැති. ඔබතුමා දැන් මම කියුවේ යූ ඔබතුමා ප්‍රශ්න ගන්න හදන්න කොහොමද කියලා ඔබට තියෙනවා. That is where the scientist and the artist is. චිත්‍රපටයක් අපි පාවිච්චි කරලා කොහොමද චිත්‍රපටියෙන් පරිබාහිරව චිත්‍රපටිය පදනමක් විදිහට පාවිච්චි කරලා කොහොමද සමාජ දේශපාලන සංස්කෘතික කතා බහකට ආරම්භයක් ගන්නේ? complex simple to complex ekavadi simple ena complex samaj vividas sankirna samajika jatiya piyena sankirna samajawali sankirna samajika kiyanne duravali gata wima kiyala kiyen duravali bihivima ayatana gata wenawa ita sarala samajawali duravali tiyena namuth ewa ayatana gata wenana man me buddhamanata kiyanne meka this is meka thama lankata awashya adhyapana man hitanne bini compartment yakata mata bahanne film gana katha karanne but puluwan namuth ide ඉතින් කියන්නේ කොහොම සංකීර්ණ වැඩන්නේ හත්තිලා මම දන්නේ හැටියට මේක විතරව හඳ ගමලා කරනවා මේ ජාතිවාදී පුරාවිද්‍යාව ජාතිවාදීව විකෘති කරන කැම්පේන් එකට ලංකාවේ එකම පුරාවිද්‍යාත්මකවත් කෙනෙක් උත්තර දෙනවා කෙනෙක් උත්තර දෙනවා එක්ක ඒ සම්බන්ධයෙන් අත්තසෙන් ඒක හරි සීරස් ප්‍රශ්නයක් උදාහරණයක් වශයෙන් ඉන්දියාවේ මේ බැබ්‍රික් මස්ජිඩ් කැම්පේන් එක අවශ්‍ය බීජේපී එකේ එතන ඉන්න පුරා විද්‍යාඥයෝ ඉතිහාසඥයෝ ටීම් සදාගෙන ඩේලියකට ඔපෝස් කරා පැහැදිලි කැම්පේන් එකක් ඒගොල්ලෝ ගමන් ගියා ඒ කියන්නේ විශාල කැම්පේන් එකක් කරන කිරු මොකද ඒගොල්ලෝ අත්වසෙන් නම් මේ පදරංගිත මුලික ස්ථාවරය තමයි ඔබ්ජෙක්ටිව් ට්‍රුත් එකක් තියෙනවා ඒක ඩිස්ටෝට් කරන එක ප්‍රමුද්දයි සමාජික වශයෙන් ගන්නවා ඒක නිසා මේ නෑ ඔබතුමා කියන්නේ ඒ වගේ නෙමෙයි බීබී ලාල් කියන පුරා විද්‍යාඥයෝ තමයි බැබ්‍රි මස්ජිඩ් එක හරන අවශ්‍ය තර්ක ගොඩ නගලා දුන්නේ. රොබිලා තාපරා වගේ අය තවත් තර්ක ගොඩ නගලා දෙකම කට්ටියකට ඔබ්ජෙක්ටිව් ප්‍රුත් නෙමෙයි තනි ක්‍රියාත්මක වුණේ. ඒක සම්පූර්ණයෙන්ම නෙමෙයි. බීබී ලාල් නෙමෙයි බීබී ලාල් කියන මනුස්සය නෙමෙයි කැණීම් කරේ මුලින්ම එයා නෙමෙයි හින්දු අතන්දර රොබිලා තාපරා නෙමෙයි ඒකට විරුද්ධ වුණේ. නෑ මම කියන්නේ රොබිලා තාපරා සාර වරන්ගේ කණ්ඩායම පැහැදිලිව විරුද්ධ උද්ඝෝෂණයක් කරනවා. ඔව් හරි නැත්නම් ඔබ්ජෙක්ටිව් ප්‍රුත් කියන අතන්දරයක් නෙමෙයි එතන සිද්ධ වුණේ. නෑ ඒක මම නොකරනවා ඒක උරුකලා. ලංකාවේ පුරා විද්‍යාඥයෝ නැත්නම් කියන්නේ ඉන්දියාවේ පුරා විද්‍යාඥයනේ අතීතයේ පිළිබඳ මත ගොන්නන නාර්ලිස් ගුණවර්ධන ලගේ ඉතිහාසයේ තියපු දේවල් අරමුණු තුන ඔක එහෙමම නිහඬතාවයක් නැහැ නේද මම අහන්නේ මේ ප්‍රීස්ලිගේ
ලංකාවට ලංකාව හිතුවා ආධ්‍යාත්මික අදහස ගැන අකිලොත් වලින් ඉල්ලලා තියෙන ප්‍රමාණය මම ඉතින් මේ තරක් එලිවරන්නේ මෙයාගේ තියනවානේ දැන් දෙකල මාත්‍යා සහම් වල තියෙනවා මේ පැලියොටික් ටූල්ස් එහෙම ඒවල තියෙනවා නොන් යුටිලිටේරියන් සංකේත තියෙනවා කියලා සර් කියලා තියෙනවා ඒකේ විශේෂ විස්තර අධ්‍යයනය කරලා නැහැ දැන් තියෙන කොහොමද අවස්ථාව පැලියොටික් ටූල්ස් වල හම්බ වෙනවා ඒ කියන්නේ ඒ ටූල් එකෙන් බලාපොරොත්තු වෙන ෆන්ක්ෂන් වලට අදාළ නැති ඇඟිලි ගැසීම් සහ හැඩ වගේක් තියෙනවා ඒ ඩෙකරටිව් කැලි කියලා අංචල පටන් ගන්නවා කියලා තියෙනවා ආස්වාදයේ හරහින මිනි ශ්‍රමය පිළිබඳ ඉතින් ආදිසිකා කායික ශ්‍රමයේ පිළිබඳ يعني ඒ එතන තියෙන හෑන්ඩ් ස්කිල් කියන එකයි අර අනිත් පැත්තෙන් මේ මේක ස්පිරිටුවැලිටි එකට මේක ජොයින් කරන එකත් එක්ක ඒගොල්ලෝ මේ අධ්‍යාත්මික වශයෙන් කිසියම් තැනකට ආපු කණ්ඩායමක් මේ ඊට පස්සේ ඒක ඇතුළේම ගොඩනගෙන කල්චර් එකක් දැන් අර ඕවර්ලැප් වෙන ලේයර්ස් වල අවුරුදු 5000කට පස්සේ මේක ඇන්දේ කියනකන් කියලා. ඒ කියන්නේ එක තැනකම සංස්ථාපිතව සිද්ධ වෙන මේ යාතු කර්මයක් මොකක් හරි දෙයක් සිද්ධ වෙනවා. එතකොට ඒකම තමයි මේ ඇබෝරිජිනීස්ලා කරන දේවල් වලත් ඒගොල්ලෝ කියන්නේ හේතුව මම නෙවෙයි මට ඇල්දෙනවා කියලා කියන්නේ හේතුවත් ඒකමයි නේ. ඉතින් එතකොට මේ කියන්නේ මේ මේකේ අරවැණි ඉතාලම අතිශය කියන්නේ මේ චිත්‍ර කියන්නේ මේ නේද මේ 21 වෙනි සියවසේ චිත්‍ර මට්ටමක් මේ අපි චිත්‍ර කියන අර්ථයෙන් ගත්තොත් එතකොට එතෙන්ද එන්න නම් කිසියම් හෝ මිනිස් කණ්ඩායමක් පරිණාමීය වශයෙන් ඒ තත්ත්වයට ආ යුතුයිනේ. ඒවට පිළිවෙත සාධක හමු නොවීම වෙන ප්‍රශ්නයක්. ස්කිල් එකේ ඉවලුෂන් එකක් හදා කරන්නේ එතන හිම්මන් පොත්. ආ ඕකේ. But why do you think that there should be a evolution of the skill? Why? මීට කලින් දේවල් තිබුණ මැකිලෙන්ඩ් අතත් ඇති. That's the cognitive shift. ඒක නම that's the question. මම තේරුනේ ඇයි ඒගොල්ලෝ එහෙම ඒ වෙලාවේ යන්නේ. නැතු මේ කියන එක තමයි මම තේරුම් ගන්න දන්නේ. ඒක ඒකේ මේ ඔරිජින් නම ගන්න මම ඒක මම හිතන්නේ ඒක හරි බයිබල් වැඩක් කියලා යමක ඔරිජින් එක හොයන්න යන එක. ඔය ඉවලුෂනරි හිස්ටොරිකල් මොඩල් එක හරහා කලාවේ වෙනස්කම් තේරුම් ගැනීම කියලා කියන එක දැන් කලා ඉතිහාසඥයෝ කරනවා අලුයි ටික. මට හිතෙන්නේ දැන් ලෙඩක් ඒක අපිට ඕනේ පරිණාමය. මේක දියුණුවක් දකින්න ඕනේ. දැන් අපි ෂොක් වෙනවා අවුරුදු 40,000කට කලින් අපි මේ පරිණාම මොඩල් එකට දාගන්න බැරි එකක් ආවා. එතකොට තමයි අපි ප්‍රශ්නේ ආන්නේ 40,000කට කලින් එහෙනම් තව ටිකක් රොදින් එකක් තියෙන්නේ නැද්ද කියන එක මොකද අපිට පරිණාමයේ මොඩල් එකට අපි ට්‍රැක් වෙලා. දැන් ඔයා කියපු උත්තරේ හොඳ එකක්. සමහරට ඊළඟට තව අවුරුදු 40,000කට කලින්ත් ඔය වගේම එකක් හම්බුනොත් මොකක්ද අපිට වෙන්නේ? දැන් මම කියනවා මේක. කියන්නේ මේ පුරාවිද්‍යා කැණීම් විද්‍යාත්මක වෙන්න අවශ්‍ය ක්‍රමවේදයක් තියෙනවා. එකක් තමයි පුරාවිද්‍යා කැණීමක් කරනකොට වෙන පොළ තියෙනවා. අලහාර. ආවදත් ඉරිඩ ගන්න. හරිද? එතකොට සාධක ටික තිබුණේ පොළවේ දැන් තියෙන්නේ මේ සිද්ද සහ අඳපු කොළේ. හරිද? යමක් විද්‍යාත්මක වෙන්න ඒක ටෙස්ට් කරන්න පුළුවන් වෙනවා. පුරාවිද්‍යාව එහෙම ටෙස්ට් කරන්න බෑ. පුරාවිද්‍යාවේ වේදින එක මූලික අරුබුදයාතෝ ලක්ෂණයක් තමයි ඒක ටෙස්ටබිලිටි කියලා කියන එකට අහු වෙන්නේ නැහැ කැණිම කරාට පස්සේ ඒකට පුරාවිද්‍යාඥයෝ විරත් දෙය තමයි කැණිම කරනකොට මල්ටයි වෝකලිටි වෝකල් තත්ත්වයක් තියෙන එක පුරාවිද්‍යාඥයනේ පුරාවිද්‍යාඥයන්ගේ කණ්ඩායම මල්ටයි ඩිසිප්ලිනරි මල්ටයි වෝකල් වෙන්න ඕනේ කැණිම කරන තැන කියලා තියෙනවා එතකොට තමයි ඒක විද්‍යාත්මක වෙන්නේ ඉතින් කොයි විදිහට ක්‍රම කරගෙන යනවා නමුත් ඉතින් ලංකාවේ එහෙම සම්ප්‍රදායක් ඒ තරමටම නැහැ. දේවල් ටික ඊළඟ කතාවක් බවට පත් වෙනවා. ඒ ඒකනේ අපිට වැදගත් සාකච්ඡාව. කතාවක් බවට පත් වීම එතන තමයි මේ ජාතිවාදයටයි අරටමකට අපිට යන්නේ නේ. ඔව්. ඒ කතාවක් කරන්න කලින් තියෙන දේවල් ටික මම හිතන්නේ එච්චර ලොකු يعني අපිට බලපෑමක් කරන දේවල් ටිකක් නෙමෙයි. සෑම්ප්ලිං එරර්ස්
කොයි තරම් දුරට අපි අහ කරගත්තද ඔය ආදි සියලුම දේවල් මත තමයි ඒක මිනිස් ඒ තරම් නෙමෙයි ඔය කාබන් කැරල ලෝකේ කොතනද යාවද ඔය ඩේටින් අරගත්තේ කියන එක දැන් මොකද්ද මේ මේ ජගසෙන්සල කියන කාරණා වලදී ටූල් එකක් කියලා කිව්වේ ඒක එහෙම තියෙනවද ඒක තියෙනවද ඒ මේ ලංකාව හැම වෙලාවෙම මේ අදිවසන 37000කට කලින් මේ මොකද්ද මේ ගලකේ නිර්මාණය කරපු පොඩි තාමත් කුඩා නිර්මාණයක් ඒකට කියන්නේ බලංගොඩ තුඩ කියලා කියනවා බලංගොඩ පයින් කියලා ඒක මේ කඳුළු බිඳුවක ෂේප් එකක් වතුර බිඳුවක ෂේප් එකක් හරියටම මේ මොකක්ද හදලා තියෙන්නේ මේ මොනවද පරිවෘජ කරලා තියෙන්නේ හැබැයි ඒක කවදාකවත් අවදේ පස්සේ පාවිච්චි කරන්න බෑ ඒක ඉතින් ඒක ඉදාමත්ම මේ අපි දැන් භාෂාවෙන් කිව්වොත් එහෙම හරි කලාත්මක නිර්මාණයක් ඒක පුදුමාකාර ලස්සන සියුම් නිර්මාණයක් ඉතින් ඒක ඒක ලංකාවේ අග්‍රගන්න නිර්මාණයක් ඒ කියන්නේ මධ්‍ය ශිලාවගේ මිනිස්සු මොනවාට හැදුවද මොනවාට පාවිච්චි කරාද මොනවාට තියාගත්තද කියලා හිතන්නත් බැරි දෙයක්